ගරුකටයුතු නායක හඳුන් වහන්සේගේ අවසර ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි විස්බෙන්නුවර ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ මේ සතිය පුරාවටම පවත්වන ධර්ම දේශනා මාලාව අපි මේ ධර්ම දේශනාව සඳහා මේ පින්වතුන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රඥාව සම්බන්ධව ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා කරුණු පැහැදිලි කරගෙන ආවා. ඒ අනුව ධර්ම දේශනා තුනක් පමණ අපි මීට පෙර පැහැදිලි කරා. මේ ප්‍රඥාව කියන්නේ සංඥාව නෙවෙයි කියන ධර්මතාවය බව හොඳින් වටහා ගත යුතුයි කියන. සංඥාව කියන්නේ හඳුනා ගැනීම සඳහා අපිට තියෙන සිත තුළ හටගන්නේ ධර්මතාවය. ප්‍රඥාව කියන්නේ හඳුනා ගැනීම සඳහා තියෙන දෙයක් නෙවෙයි. අවබෝධ කර ගැනීම සඳහා තියෙන දෙයක්. එතකොට හඳුනාගත්තේ දේ අවබෝධ වුණා කියන එක වැරදි. අනික ප්‍රඥාවෙන් වෙන සුවිශේෂී අවබෝධය තමයි දුක අවබෝධ වෙන. දැන් අපි වරද්දලා ගන්නේ සංඥාව මගින් ලෝකයේ තියෙන හුඟක් ජාති අවබෝධ කරගත්තා කියලා අපි හිතනවා නේ දැනගත්තා ඒක. එකිනෙකට වෙනස් සංඥාවල ස්වરૂප දැනගත්තා. දැන් උදාහරණයක් විදිහට අතීත මිනිසුන්ට වැඩිය මේ පින්වතුන් තමන්ගේ ශාරීරියේ කොටස් ගැන දන්නවා. නම් කරන්න දන්නවා, වෙන් කරන්න දන්නවා, හැදිලා තියෙන විදිහ දන්නවා. මේවා ප්‍රඥාව නෙමෙයි, මේ සංඥාව. මේ දැනගැනීම තමන්ගේ ශරීර කොටස් ගැන දැනගත්තේ දැනුමත් සංඥාවට අයිති, ප්‍රඥාවට අයිති නෙමෙයි. දැන් ශරීරය ගැන ප්‍රඥාව, ශරීරයේ තුල ප්‍රඥාව තිබුණොත් තමන්ගේ ශරීර කොටසක් ගැන ප්‍රඥාව ආවොත් ඒක තුළින් කිස්මත් වෙන්නේ ශාරීරිකව ඇති වෙන දුක සම්බන්ධයි. ශරීර ලක්ෂණ සම්බන්ධව නෙවෙයි, හැඩහුරුකම නෙවෙයි, ස්වરૂපය නෙවෙයි. දැන් ශරීරය සම්බන්ධව ප්‍රඥාව වැඩි වුණා ඇති වෙන්නේ ශාරීරිකව කායිකව ඇති වෙන දුක පිළිබඳ අවබෝධය. දැන් බලන්න තමන්ට තියෙන්නේ එහෙම එකක්ද, ශාරීරික කය තුළින් හටගන්න දුක සම්බන්ධ අවබෝධයක්ද තියෙන්නේ, ශාරීරිය පිළිබඳව දැනුමක්ද තියෙන්නේ? වර්තමාන මිනිසුන්ට වැඩි වෙලා තියෙන්නේ ශාරීරිය පිළිබඳ දැනුම. එතකොට දැනුම තමයි මේ වැඩි කරගෙන ඉගෙන ගන්න. දැන් වෛද්‍ය විද්‍යාව කියන එක, සෞඛ්‍ය විද්‍යාව කියන එක ලෝකෙට බිහි වෙලා තියෙනවා. මේ ශාරීරිය සම්බන්ධවමයි තියෙන්නේ. ඔය විද්‍යාවෙන් මොකද කරලා තියෙන්නේ? ප්‍රඥාව වැඩි වෙලාද, දැනුම වැඩි වෙලා, සංඥාව වැඩි වෙලා? දැන් මෙන්න මෙතන මේවා මෙහෙම ස්වરૂපයක් තියෙනවා කියලා දැන ගැනීම වැදගත් වෙනවා. ඊට අමතරව දැනගන්න ඕනේ නම් ප්‍රඥාව අපිට මේ සතිපට්ඨානයක් වඩනකොට මේ පින්වතුන්ට වැඩෙන්නේ ප්‍රඥාව. හැබැයි මතක තියාගන්න, සතිපට්ඨාන භාවනාවක වැඩෙන ප්‍රඥාව තමන්ගේ ශාරීරිය සම්බන්ධව පමණ සීමා වෙන්නේ. ඒක නිසා සතිපට්ඨාන භාවනාවක් දියුණු වෙනකොට ආකාශය පිළිබඳ අවබෝධයක් මේ පින්වතුන්ට ඇති වෙන්න බෑ. විශ්වය සම්බන්ධ අවබෝධයක් ඇති වෙන්න බෑ. ඒක හින්දා මෙතන තමන් වරදින්න, තමන්ට වරදින්න, අනුන් කියන දෙයට නොමග යන්න ලොකුම හේතුව තමයි සතිපට්ඨාන භාවනාව වැඩිවීමෙන් වැඩි වෙන්න ඕනේ ප්‍රඥාව. ප්‍රඥාව සීමා වෙන්න ඕනේ කොහෙටද? ඒ ප්‍රඥාව සීමා වෙන්න ඕනේ ශාරීරිය සම්බන්ධව. දැන් ශාරීරිය සම්බන්ධව අමුතු දැනුමක් ලැබුණා, වෛද්‍ය විද්‍යාවට අනුව දැනුමක් ලැබුණා, සෞඛ්‍ය විද්‍යාවට අනුව දැනුමක් ලැබුණා, මේවා භාවනාවේ ආනිසංස නෙමෙයි.
ඒක තමන් කරන මුලාව. එහෙමනම් කාලයක් අපි භවනා කරා කාලයක් මෙච්චර අවුරුදු ගාන සතිපට්ඨානය වැඩුවා කියන පිරිස කවුරු හරි පුජ්‍යලේක් හරි මේ පින්වතුන්ට ශරීරය ගැන කියනවා නම් වැරදි දෙයක්. ඒක භවනාවේ ආනිසංසය විය යුතුද නැද්ද කියන එක වෙන් කර ගැනීමේ හැකියාව ශ්‍රාවකයෙක් තුළ තියෙනවා. නැත්නම් තමන් මුලාව. දැන් අරයා කියන්නේ භාවනාවේ ආනිසංස විදිහට ශාරීරික හෝ තමන්ට හඳුනා ගන්න ලැබිච්ච අද්දකපු සංඥාවක් ගැන නා. ඒ සංඥාවක් එක්ක ගනුදෙනුවා මේ භාවනාවේ නෑ. ඒ සංඥාව හොයාගෙන තමන් භාවනා කරොත් එහෙමනම් තමන් මුලාවටපත් වෙනවා. තමන් නොමග යනවා. ශ්‍රාවක ගුණහක් වෙනවා. අවසාන ප්‍රතිඵලය තමන්ට නැති දුකක් අලුතෙන් හටගන්න. මොකද ප්‍රඥාවෙන් විතරයි දුක අවබෝධ වෙන්නේ. සංඥාවෙන් දුක වැඩි ගන්න. නැති දුකකටපත් වෙනවා. දැන් භාවනාවේ හුඟක් වැඩ වෙන්නේ මේ ධර්මයේ දැනගන්න නැතුව භාවනා කරපුවම මෙන්න මේ බොරු දුකකටපත් වෙන එක. ඒ දුක හදාගත්තේ අර සංඥා මාත්‍රාලක. දැන් එහෙමනම් අපිට මේ ප්‍රඥාවේ දැන් ස්වરૂප මං කිව්වනේ ප්‍රඥාවේ තියෙනවා ස්වરૂප තුනක් කියලා. මොකද ප්‍රධාන ප්‍රඥාව මිනිසෙක් විදිහට තියෙන්න පුළුවන් කාමාවචර මට්ටමේ ප්‍රඥාව. මේකෙන් නිවන් දකින්න බෑ කාටවත්. ප්‍රඥාවෙන් කරෙන්නේ මොකද්ද? දුක අවබෝධ වෙන. කාමාවචර මට්ටමේ ප්‍රඥාව වැඩි නම් උපරිම වැඩි වුණොත් එයාගේ මිනිසෙකුට විතරයි තිරිසන් සතෙකුට නෑ මේ ප්‍රඥාව. මනුෂ්‍යෙක් තමන්ගේ මනුෂ්‍ය ජීවිතය තුළ මේ කාමාවචර ප්‍රඥාව වැඩිම කරගත්තොත් එයාට එක දෙයක් අවබෝධ වෙනවා. සතරාපායේ සත්ත්ව ස්වરૂපය මත දුක තියෙනවා. හැබැයි සතරාපායේ සත්‍යෙක් වෙන්නේ වෙන විදිහක් එයාට අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ සතරාපායේ සත්ත්ව ස්වરૂපයක සත්ත්ව ස්වરૂපයක් බවට පත් වෙන්න අපිට පුළුවන්. වර්තමානයේ අපේ කායික හා වාචික ක්‍රියාකාරීත්වයන් තමයි සතරාපාය බවට සතරාපායේ සත්ත්ව ස්වરૂපයක් සතරාපායේ මානසික තත්ත්වයක් බවට හැරෙන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් බලන්න ඕන තරම් ලෝකේ ඉන්නවා මෙන්න මේ වගේ දැන් කාමාවචර ප්‍රඥාවවත් අඩුම වෙච්චි භාවනාවෙන් ඉහළ ප්‍රතිඵල ලැබුවා යයි කියා ගන්නා පිරිස් ඉන්නවා සමාජයේ. දැන් ඒගොල්ලන්ට තියෙන සංඥාව. දැන් මෙන්න මේක හොඳම උදාහරණ. දැන් සතර අපායේ සත්වයේගේ ඒ විශේෂයෙන්ම තිරිසන් සත්වයේගේ මානසික ස්වરૂපයට මනුස්සයෙකුට ලං වෙන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තියෙනවා. දැන් තිරිසන් සතෙක්ගේ මානසික ස්වરૂපයකට අපිටපත් වෙන්න ලොකු අමාරුවක් නැහැ. මේකට කවුරුහක් ලොකු දේවල් කරන්න ඕම නැත් නෑ. බොහොම සරලයි. මනුස්සයා දැන් මොනවා හරි මත්පැන් වර්ගයක් පානය කරලා ඒ මත්ීමේ ඒ පදම ප්‍රමාණයේ මත තමන්පත් වෙන්නේ තිරිසන් සතෙක්ගේ මානසික ස්වરૂපයට. මේක තමයි මිනිස්යාට තියෙන ප්‍රමාදය. ඒක ලොකු ප්‍රමාදයක් මේක. මොකද මේ මනුස්සත්වයේ දැන් අපි අවුරුදු 80 ජීවත් වෙන මිනිස්සෙක් පෙළක්කයි ජීවත් වෙලා තියෙන්නේ මනුස්ස මට්ටමේ අවුරුදු 40ක් විතර. අනික 40 මනුස්සත්වයට පහළ මනසක තියෙන මානසික ස්වરૂපය. දැන් මේක මෙහෙම වෙන්න වෙලා මෙහෙම කරමින් මත්පැන් විවි අපිට තව හොඳ ගුණධර්ම ආචාර ධර්ම පවත්වන්න පුළුවන් මිනිස්සෙකුට කියලා කාට හරි තේරෙනවා නම් එයා ළඟ කාමාවචර මට්ටමේ ප්‍රඥාව නේ. මේක ආගම් බියදියකින් තොරවයි. දැන් අනිකුත් කර්ම කර්මඵලයේ අදහන ආගම් වල ඕන තරම් ඒ මේ කාමාවචර මට්ටමේ ප්‍රඥාව තියෙනවා. ඒක ඒගොල්ලොත් එතකොට අර මත්පැන් වීම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්නේ කවුරුවක් කියන හින්දා නෙවෙයි. අවබෝධයක් හින්දා.
එයාගේ මනසේ වෙනස් වීම මත් වෙලා ඉන්නකොට මනසේ වෙනස් වීම සංකල්පනාවල වෙනස ඒ වගේම සංකල්පනානුව බිහි වෙන කායික ක්‍රියා වාචික ක්‍රියා වල වෙනස අවබෝධ වෙලා තමයි යන නොකර ඉන්නේ දැන් සමහර විට දරුවෙකුට එහෙම නැතුව මව්පියෝ කියන දේ අහලා ඒගොල්ලෝ දේවාපියන්ට කීකරු වෙලා ඒ දේ නොකර ඉන්න මේක එතකොට යාට ඒ වගේ මේ මේ අර මානසික බැස්මක් ඇති වෙන්නේ නැහැ ජීවිතේට. නමුත් අවබෝධය කියන එක ඒකෙන්ම වෙන එකක් නෙවෙයි. ඊට වැඩිය තමා තුළින්ම විද්‍යාමාන වීම. දුක අවබෝධ වීම. දැන් මෙන්න මේ වගේ කරුණු දින හින්දා අපිට වැදගත් වෙනවා. දැන් ওই මත්පැන් වගේ දේවල් ගත්තත් එතකොට ඒ අපේ වෙනස් වීම වෙනවා කියලා දැනගන්න. මේවා මේවා නවත්ත ගන්නේ ඒ කියන්නේ මත්පැන් බිව්වයා බීපු අය ඕන තරම් ලෝකෝත්තර ප්‍රඥාව මේ සාධනය අරන් තියෙනවා. ඒකින්ද මේක මේ ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේවා අවබෝධ කරගැනීමේ හැකියාව පුහුණුවකින් තමයි වෙන්නේ. නැතු මේ තමන් හිතලා සංඥාවකින් තීන්දු කරාට අවබෝධයක් නැහැ. ඒක නිකම්ම චර්යා ස්වරූපයක් බවට විතරක් හැරෙනවා ඒක. ඒක රඟපෑමක් වෙන්න පුළුවන් සමහර විට. මේ රඟපෑම එක සත්‍ය කරා යන්න බෑ. දැන් එහෙමනම් අපි දැන් ඊගාවට අද දවසේ ඉඳලා මම මතක් කරා මේ ලෝකෝත්තර ප්‍රඥාවේ තියෙන මොනෝහරි අපිට හඳුනා ගැනීමට තියෙන මොනෝහරි දේවල් තියද අන්න ඒවා මේ දවස් කීපය තුළ පැහැදිලි කරගන්න උත්සාහ කරමු කියලා. දැන් මේ වින්වතුන්ට ලෝකෝත්තර ප්‍රඥාවේ තියෙන වෙලාවක තියෙන ಗುಣ මොනවාද? ඒක ಗುಣ කියලා හඳුනා ගන්නකොට අපිට ආයේ අර නරක දේ තමයි උදව් වෙන්නේ සංඥාව වෙන්න පුළුවන්. නමුත් සංඥාව විතරක් නෙමෙයි පුහුණුවෙන් මේක ලැබෙනවා නම් තියෙන එතන ප්‍රඥාව. සංඥාවට සීමා වෙන්න එපා කොයි වෙලාවකවත් මම කියා දෙන්නම්. එතකොට මූලිකව එක දෙයක් අද දවසේ මේ ලෝකෝත්තර ප්‍රඥාව තුළ තියෙන මානසික ස්වરૂපයක බුදුහාමුදුරුවෝ වෙන් කරලා දේශනා කරපු ධර්මතා කීපයක් තියෙනවා. මේ පින්වතුන් අහලා තියෙනවා මානසිකාරය කියන ධර්ම. මානසිකාරය කියලා වචනයක් අහලා තියෙනවා. මානසිකාරය. මේ මානසිකාරය කියන එක මොකක්ද? මානසිකාරය තුළ අන්තර්ගතය මොනවද? දැන් මානසිකාරයක් දැන් මේ වෙලාවේ මේ පින්වතුන්ට මානසිකාරයක් තියෙනවා. මානසිකාරයක් නැති වෙලාවක් වෙන්න පුළුවන් මේ ස්ථානියම සමහර වෙලාවට. මානසිකාරය නැහැ මේ මිනිස්සුෙකුට නිින්ද ගියා. නිින්ද ගියා මානසිකාරයේ අතුරුදා. සිහි නැති වුණා මානසිකාරයේ අතුරුදා. නිින්ද ගියෙත් නැතුව සිහි නැති වුණෙත් නැතුව ඉන්න ඕනම වෙලාවක අපිට මානසිකාරයක් තියෙනවා. මේ මානසික ආරය තියෙනවා කියන්නේ දැන් මේ වෙලාව ගත්තොත් මේ බනහඬ මානසික ආරයක් තියෙනවා නැත්නම් බනහඬ බෑ. දැන් නිින්ද ගිය හැටියේ බන ඇහෙන්නේ මානසික ආරය නැතුව යන. එහෙනම් බන ඇහිීමට උදව් වෙනවා මානසික ආරය. ඒ වගේම දැන් මනහඬ වගේම අපි හිතමු බනහන එක අපි අහලා තියෙන කාමාවචර කුසලයක් කියලා නේද? බනහනේක කාමාවචර කුසලයක්. ඒ වගේම දැන් සතුන් මරණයක කාමාවචර මට්ටමේ අකුසලයක්. අකුසල කාමාවචර මට්ටමේ හැර රූපාවචර අකුසල කියලා જાතියක් නැහැ. නමුත් අකුසල් කියන ඒවා කාම ලෝකේ විතරයි තියෙන්නේ. එතකොට ඕනම අකුසලයක් කරන වෙලාවක් ගත්තොත් එතනක් තියෙනවා මානසිකාර්යය. දැන් අකුසලයක් කරන්න උනා දැන් මේ බින්වතුන්ට නිකන් මේ බණ ඉවර වුණාට පස්සේ වුණත් අකුසල් කරේ. දැන් කරන්න බැරි වුණා. මේ අකුසලය ගැන දන්නවනම් අපි අතින් අකුසල් වෙනවා. ඒ අකුසල් වෙනකොට දැන් සාමාන්‍ය සම්පප්පලාප වගේ අකුසලයක් කතා කරලානේ කරන්නේ අපි. වැඩක් නැති දේ කතා කරන එක අකුසලයක් කියලා ධර්මයේ කියනවා. ඒක සම්පප්පලාපය කියනවා. එතකොට මේ සම්පප්පලාපය කියන අකුසලය කරන්න උදව් වෙනවා මානසිකා. තේරුණානේ මානසිකාරය උදව් වෙනවා. ඒ වගේම දැන් මීට පෙර මේ පින්වතුන් අර බුද්ධ වන්දනාව කරා. බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ගාථා කියලා වන්දනා කරා.
ඒක කාමාවචර කුසලයක්. ඒ වන්දනාවට බුද්ධ වන්දනාවටත් මනසිකාරය ඕනේ. එතන තිබුණා මනසිකාරය. හැබැයි මනසිකාරයේ තෙන්දී හැසිරුණේ කුසල් පාක්ෂිකවයි. අකුසලයක් කරනකොට මනසිකාරය හැසිරෙන්නේ අකුසල් පාක්ෂිකවයි. එහෙනම් මනසිකාරය කියන එක කුසල් අකුසල් ભેදයකින් තොරව තියෙන එකක්. තේරුණානි? දැන් ඊට ඉස්සෙල්ල මම ඊයේ මේ මීට පෙර පැහැදිලි කරා. දැන් ප්‍රඥාව කියන එක මානසිකාරයක් තියෙන තැනකමයි තියෙන්න ඕනේ. දැන් ප්‍රඥාව කියන එකත් මානසිකාරය නැති තැනක තියෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් එතකොට මේක ඉගෙන ගන්න වෙනවා. දැන් අකුසල් පාක්ෂික මානසිකාරයක් තියෙන තැන ප්‍රඥාව නැහැ. එර්මණි ආදෙන් මං කියා දුන්නනේ කුසල් පාක්ෂික ධර්මතාවල සෑම කාමාවචර කුසලයකම ප්‍රඥාව තියෙනවා කියලා කිව්වද නෑ කියලා මං කිව්වා. එර්මණි එහෙනම් වන්දනාමාන සිදු කරන මානසිකාර්ය තුළ ප්‍රඥාව තියෙන්නේ බෑ. එර්මණි මොකද වන්දනා මාන තුලින් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කාටවත්. දුක නැති අවස්ථාවක් ලබා දෙනවා. ඒක කුසලි. තේරුණා නේද? ඒ දුක නැති විදිය ලැබුණේ කොහොමද කියලා අවබෝධ වෙන්නේ. නමුත් බණහන එක වන්දනාව මේ බණහන්න අවශ්‍ය වෙනවා මනසික. ඒක කුසල් පාක්ෂික මානසිකාරය. දැන් බණ අහන්න යෙදෙන මානසිකාරය තුළ ප්‍රඥාව අන්තර්ගත වෙන්න පුළුවන්. එර්මන් ඒ කියන්නේ දුක අවබෝධ වෙන ගුණයක් එන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥාව දිනනවා කියන එකේ දේනවා. ඇයි ප්‍රඥාවෙන් කරන්නේ දුක අවබෝධ වීමයි. දැන් ඒ වගේ එකක් කොහොමද ඔයගොල්ලන්ට වෙන්නේ? දැන් බණ අහනකොට දුක අවබෝධ වීමේ ගුණයක් ප්‍රඥාවක් ආවා කියන්නේ කොහොමද හිතන්න පුළුවන්? දැන් කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවා මේ මොනවා හරි ඉගෙන මේ ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ තමයි නිවන් දකින්න පුළුවන් කියලා. ඒක දැන් යා මතයක් විදිහට දැනගෙන ධර්මයේ ගැන එහෙම තීන්දුව කරලා තියෙනවා. දැන් ඕකම් එහෙම අදහසකින් ඉන්න කෙනා බණ අහලා බණ දැන් කොහෙදි හරි බණකට ඇහෙනවා වෙනස් විදියකට මේ ධර්මයේ ඉගෙනගෙන නිවන් දකින්නේ ධර්මයේ පිළිපැදලා කියලා. එතකොට මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා දෙවිච්ච ප්‍රඥාවට වැඩිය වෙනස් ප්‍රඥාව අවබෝධ වීමක් නේද වෙන්නේ. ඉගෙනගෙන නිවන් දකින්න පුළුවන් කියන එක මාරු වෙනවා. එයාගේ පුහුණුවකින් නිවන් දකින්න පුළුවන් කියලා තේරෙනවා නේද? මේක අවබෝධය. මේ ප්‍රඥාව තේරුණානේ. එහෙන ඒක නිසා මේ බණෙහිම වන්දනාමාන වගේ දෙයක් නෙවෙයි කියලින්ම ප්‍රඥාව වැඩෙන එක. ඔයිටත් වැඩිය මේ පින්වතුන්ට බණහනටත් වැඩිය ගෙදෙද්දි ප්‍රඥාව වඩා ගන්න ලීහිම විදිය මං කියා දෙන්නම්. මේ ගන්න සාමාන්‍යයෙන් කාමාවචර ප්‍රඥාව ඉහළම මට්ටමේ වැඩෙන්න උදව් වෙන්නේ සීල් රකින්න, පන්සිල් රකින්න. පන්සිල් රකින්නවා කියන්නේ ඉහළම ප්‍රඥාව එනවා කියන එකයි. එකමනි දැන් දන් දෙහෙන එක වගේ ප්‍රඥාවක් නෙවෙයි සීල් රැකීමෙන් වෙන්නේ කියලා බුදුහාමුදුරු පෙන්නනවා. ඒක උදාහරණයක් විදිහට දීලා තියෙනවා. මම මතක් කරලා දුන්නා, ආයෙ මතක් කරන්න. සාංගික දාන 100ක් දෙනවට වැඩිය මහත්ඵලයි මහානිසංස 1000ක් පන්සිල් රැකීම. මේ මීම්ම හැදුවේ කොහොමද බුදුහාමුදුරු? සාංගික දාන 100ක් දෙනවට වැඩිය මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එක දවසක් මිනිස්සේ පන්සිල් රකින්න එක. දැන් මේක බුද්ධ ඥානයෙන් කොහොමද දේශනාගන්නේ? මේ දේවර්ගයේ තුල මේ ආමිෂ පින්කම් දෙකේ තියෙන ප්‍රඥාවේ වෙනසයි මේ දේශනාගන්නේ. දානීය තුලින් ලැබෙන ප්‍රඥාව වගේ සිය ගුණයක්. මේ කියන්නේ සිය දහස් ගුණයකට වැඩි සිල් රැකීම තුල වැඩි වෙන ප්‍රඥාව. එර්මණි නැගින් මෙන්න මේක වැදගත් වෙනවා.
එතකොට දන් දෙන්නත් උමනා වුණා මානසිකාර්ය. සිල් රැකෙන්නත් උමනා වෙනවා මානසිකාර්ය. දැන් මානසිකාර්ය කියනකොට ඒගොල්ලන්ට ඔන්න පැටලෙන වචනයක් ඔය පොත්වලින් දේශනාවලින් තමම්ම හිතාගෙන ඉන්නවා හොඳටම රැවටෙන්නේ මොන මානසිකාර්යද? දැන් මානසිකාර්ය කියන එකක් මං කිව්වනේ. මේ නිින්ද ගියේ නැති තැනක තියෙන එකක් අපිට. මේක කුසල් පාක්ෂිකවත් මානසිකාර්ය දෙන්න පුළුවා. අකුසල් පාක්ෂිකවත් මානසිකාර්ය කියලා තියෙන්න පුළුවන්. දැන් නිවන් දකින්න ඔය ලෝකෝත්තර ප්‍රඥාව අන්තර්ගත මානසිකාර්ය බුදුහාමුදුරුව හඳුන්වන්නේ යෝනිසෝ මානසිකාර්යයි. මොන්න වෙනස. ලෝකෝත්තර ප්‍රඥාව තියෙන මානසිකාර්යයට කියන එක හඳුන්වන්නේ යෝනිසෝ මානසිකාර්යය කියලා. ලෝකෝත්තර ප්‍රඥාව නැති ඕනම මානසිකාර්යයක් අයෝනිසෝ. එහෙනම් දැන් මේ මෙන්න මේක ප්‍රබල ධර්මය. ඔන්න ලෝකෝත්තර ප්‍රඥාව හොයාගන්න හොඳම ධර්මතාවය. තියෙන්නේ කොහෙද? යෝනිසෝ මනසිකාර්ය තුර ලෝකෝත්තර ප්‍රඥාව තියෙනවා. අයෝනිසෝ මනසිකාර්ය තුර ලෝකෝත්තර ප්‍රඥාව නැහැ. දැන් බලන්න ඕනේ දැන් මේ පින්වතුන්ගේ දැන් මම කිව්ව නිින්ද ගියේ නැත්නම් මනසිකාර්ය තියෙනවා. එර්මණි දැන් අපි කවුරු හරි කෙනෙක් මිනිස්සේ පස්පව් වලින් කායික අකුසල් හෝ වාචික අකුසල් හෝ සංකල්පීය අකුසල් කරන මොහොතක මානසිකාරයක් තියෙනවා. මේ මානසිකාරය යෝනිසෝද අයෝනිසෝද? ඔව්. දැන් අකුසලයක් කරන වෙලාවේදීන මානසිකාරය අයෝනිසෝ. අයෝනිසෝ. අයෝනිසෝ මනසිකාරය කියලා ධර්මයේ කියන්නේ සංසාරය නිර්මාණය කරනවා නම් ඒතන දින මනසිකාරය අයෝනිසෝ. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරයක් හදන්නේ නැති මනසිකාරය. සංසාරයක් හදන ඕනම මනසිකාරයක් යෝනිසෝ. නේ අයෝනිසෝ. යෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරයක් හදන්නේ නැති මනසිකාරය. තේරුණානේ? හැබැයි සංසාරයක් හදන්නේ නැති මනසිකාරය තුළ ලෝකෝත්තර ප්‍රඥාව තියෙනවා. ඒ වගේම ඕනම මනසිකාරයක් තුළ ලෞකික ප්‍රඥාව තියෙන්න පුළුවන් නොතිමින්ද. උදාහරණයක් විදියට අකුසලයක් සිදු කරන මනසිකාරය තුළ ලෞකික ප්‍රඥාව නැහැ. එක්මොනි. ඒ වගේම කාමාවචර කුසලයක් වන්දනාව හැර දානීය සීලිය වගේ ප්‍රතිපත්තිමේ වශයෙන් තියෙන ඕනම කුසලයක් කාමාවචර කුසලයක් සිදු කරන තැන කාමාවචර මට්ටමේ ප්‍රඥාවක් තියෙනවා. ඒ මනසිකාරය තුන. එතකොට අකුසලයේ යටපත් වෙච්චි තැන මනසිකාරයක් තියෙනවා. ඒ මනසිකාරයේට ධර්මයේ ඒ මනසිකාරයේ ස්වરૂපය කාමාවචර ඉක්මෝපු ස්වરૂපයක් එක රූපාවචර ස්වરૂපයක්. අකුසල් ඔක්කොම යටපත් වෙනවා. එතනක් තියෙන මනසිකාරය තුල ප්‍රඥාවක් තියෙනවා. ඒ ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව නෙවෙයි. ඒ ප්‍රඥාව රූපාවචර මට්ටමේ ප්‍රඥාව. එතකොට දැන් බැලුවම මෙන්න මේවා දැන් මානසිකාරයකින් සංසාරයන් නිර්මාණය වෙනවා නම් ඒ නිර්මාණය වෙන මානසිකාරය අයෝනිසෝ. මෙන්න නැතුව මේ බොරුවට මල් ළඟ යෝනිසෝ තියෙනවා, අරය ළඟ නැහැ, මේක තමයි යෝනිසෝ මානසිකාරය කියලා බොරු කරා කියලා ඔයගොල්ලෝ සදා අනාථ වෙනවා මිසක් ඔය භාවනාවෙන් දිනු වෙන්නේ නැහැ. මොකද මානසිකාරය මොකද්ද කියලා දැන් දැනගත්තෝ විතරයි දිනු ගන්න පුළුවන්. මේක යෝනිසෝ, මේක අයෝනිසෝ කියන. දැන් නැත්නම් ගන්න තීන්දුව ඔක්කොම බොරු. තේරුණානේ? ඒකම ප්‍රඥාව නැති වෙන්න උදව් වෙනවා. ඒකයි වෙන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන්
තමන් ඒකෙන්ම මුලාවට පත් නෑ. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? සංසාරයක් හදන ඕනම මනසිකාරයක් අයෝනිසෝ. තේරුණා නේද? එතකොට අයෝනිසෝ මනසිකාරය තුල සමහර විට කාමාවචර මට්ටමේ ප්‍රඥාව තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. දැන් අකුසලයක් කරන වෙලාවක ඒ අකුසලයෙන් හදන සංසාරය කාම දුගති. ඒකයි අකුසලිය කියන්නේ. එහෙනම් පස්පව් හරි මොනවා හරි අකුසලයක් ආයික අකුසලයක් හෝ වාචික අකුසලයක් අපි කරන වෙලාවක තියෙන මනසිකාරය අයෝනිසෝ. ඒ අය අකුසලයෙන් කරන හදන සංසාරය මොකද්ද? සතරපාය. දැන් සතරපාය සංසාරයක් හදනවා හින්දා ඒක අයෝනිසෝ මනසිකාරය. ඒ සංසාරයක් හදනවනේ. එතකොට කාම සුගති කාමාවචර කුසලයක් කරනවා අපි. දන් දෙනවා, සිල් රකින්නවා, ඒ වගේ කුසලයක් කරන වෙලාවේ මනසිකාරය යෝනිසෝද අයෝනිසෝද? ඈ දැන් ඔන්න ඔතන තමයි පටල ගන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ අකුසල් කරන තැන මනසිකාරය නම් අයෝනිසෝ වෙන්න පුළුවන්. කාමාවචර කුසලයක් කරන වෙලාවේ මනසිකාරය යෝනිසෝ කියලා. මේක වැරදි. මොකද කාමාවචර කුසලයක් කරන මනසිකාරයේ කාම සුගති සංසාරයන් නිර්මාණය කරනවා. සංසාරයන් නිර්මාණය කරන මනසිකාරය අයෝනිසෝ. තේරුණනේ? එහෙනම් කාමාවචර කුසලයක් කරන තැන අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා කියලා බොරු කරන්න එපා. කවදාවත් යෝනිසෝ මනසිකාරය අවබෝධ කරගන්න බැරුව යයි. ඒ බොරුව කරොත් තේරුණා නේද? දැන් අපි හිතමුකෝ තවත් එහාට ගියා කියලා. දැන් මේ අපි බණ අහනවා, දන් දෙනවා, සිල් රකින්නවා, ඔය කාමාවචර කුසලනේ. ඒ කුසලයේ දීකල්පනාවක් තියෙන්න එපා කරන්න. මනසිකාරයක් තියෙන්න එපා. ඒ මනසිකාරය එතකොට දැන් ඉගෙන ගත්තනේ ඔයගොල්ලෝ අයෝනිසෝ මනසිකාරයක් කියලා. අයෝනිසෝ මනසිකාරයෙන් සංසාරයක් හදනවනේ. දැන් කාමාවචර කුසලෙන් හදන සංසාරයේනේ කාම සුගති කියන්නේ. මනුසත්ත්‍ය හා දේවත්වයේ කියන්නේ. දැන් ඔයගොල්ලෝ ඉස්සර ඔය කියන අයෝනිසෝ මනසිකාරය කරපු එකේ ප්‍රතිඵලයක් තමයි අද මිනිස්සු වෙලා. නැද යෝනිසෝ මනසිකාරය තිබුණා නම් මිනිස්සු වෙන්න බෑනේ. තේරුණා නේද? දැන් මිනිස්සු කියලා ඉපදිලා තව තවත් කාමාවචර කුසල කරලා මැරෙන්න යනකොට එයා කියන හිතනවා නම් මල් ළඟ තියෙන යෝනිසෝ මනසිකාරය, අනුන් ළඟ තියෙන අයෝනිසෝ මනසිකාරය කියලා එයාගේ මනුස්සකමක් නෑ නේද? මනුස්සයන්ට ගැළපෙන මනසිකාරය තේරුණා නේද? ඒකින්ද මේ ධර්මයේ සර්පේ ඕන විදිහට පැටුනේ. වරද්ද ගත්තම තමන්ට හාන. දැන් අපි බලමු ඊට වැඩිය. දැන් බුදුහාමුදුරන්ගේ ගුරුවරු බෝධිසත්වයන්ගේ ගුරුවරයෙක්නේ ආලාරකාලාම ඉගෙනුවනේ බෝධිසත්වයන්ට කාමාවචර කුසලයට වැඩිය අධි කුසලයක් රූපාවචර කුසලිය. ඒ කියන්නේ මොකද්ද? සමත භාවනාවේ පංච නීවරණ යටපත් වෙලා ලැබහු රූපාවචර පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ මෙහෙම ධර්මයේ කියන්නේ. මේ එක එක මානසික මට්ටම් හතරක් ගැන කියනවා. ඒ හතරම නීවරණ යටපත් වෙලා කාමිය යටපත් වෙලා අකුසලිය යටපත් වෙච්චි ප්‍රබල මානසික මට්ටම්. තේරුණානේ? දැන් එතන එතකොට බෝධිසත්වයෝ රූපාවචර ධානයක ඉන්න වෙලාවක හරියාගේ ගුරුවරයා වන ආලාර කාලාම රූපාවචර ධානයක ඉන්න වෙලාවක තියෙන මානසිකාරයේ යෝනිසෝද අයෝනිසෝද කියන තීන්දු කරන්න දක්ෂ වෙන්න ඕනේ. ද යෝනිසෝ වුණොත් මොකද්ද වෙන්න ඕනේ? සංසාරයක් හදන්නේ. දැන් රූපාවචර පළවෙනි ධ්‍යාන කියන මානසික தත්ත්වයේ තියෙන මනසිකාරය සංසාරයක් හදනවද නැද්ද? ඈ හදනවා. හදන්නේ හැබැයි කාමාවචර සංසාරයක් නෙමෙයි වෙන තේක. හදන්නේ රූපාවචර සංසාරය. තේරුණා නේද? එහෙනම් දැන් ඔයිටත් ඇරිය බෝධිසත්වයන්ට ඉහළම මනසිකාරයක් ගැන මිනිසියෙකුට මේ සංසාරයේ තියෙන ඉහළම මට්ටමේ මනසිකාරයක් ගැන කියනවා බුද්ධකාරා. ඒ මනසිකාරය අරූපාවචර මනසිකාරයක්.
දැන් බුද්ධකාරාම පුත්‍රයි ආලාරගාලාමයි සංසාර විමුක්තිය සංසාරයේ නිවන් දැකලාද ඉන්නේ ඈ ආ එහෙමනම් දැන් ඒ දෙන්නගේ රූපාවචර ධානවල තිබිච්ච මානසිකාරේ යෝනිසෝදා යෝනිසෝද ඒ යෝනිසෝ නම් නිවන් දකින්නේ සංසාර විමුක්තිය ලැබෙන්නේ ආයෝනි සෝනන් මොනවාරි සංසාරයේ ඉන්න ඕනේද? දැන් සංසාරයේ ඉන්න ඕනේ නේද? හැබැයි අපි වගේ කාම සුගති සංසාරයකත් නෙවෙයි ඊට වැඩිය ඉහළයි. ඒ වගේම දිව්‍ය ලෝකයේ හයේ ඉන්න දේවත්වයේ ඉන්න සත්තු වගේ කාමාවචර සංසාර ස්වરૂපයකත් නෙවෙයි. රූපාවචර බ්‍රහ්ම ස්වરૂපක ස්වરૂපයකත් නෙවෙයි. ඊටත් ඉහළ මට්ටමේ සංසාරයක ඉන්නවා ඒගොල්ලෝ. ඒ කියන්නේ මොකක්ද එන්නේ? අයෝනිසෝ මනසිකාරය තමයි රූපාවචර ධාන ලැබුවත් වැඩුවත් ඉතින්දි තියෙන්නේ. ඔන්න දැන් ඔයගොල්ලෝ හිර වෙන තැනට මම ගෙනාවා. දැන් සතිපට්ඨානයේ වඩලා උපාසකහම්මට ශාරීරිය තේරෙන්නේ නැති තැන තියෙන්නේ යෝනිසෝ මනසිකාරය කියලා ඕන තරම් රැවටෙන්න බැරිද? ඒ රැවටිච්ච එකට මක් වෙන්න ඕනද? හොඳන තමයි බා. තේරුණා. දැන් අච්චර නීව සංඥා නා සංඥා. ඒ කියන්නේ සංඥාව ඊටාම සිවුම් වෙච්චි මට්ටමට මනසිකාරයේ වඩලා අරූපාවචරය අරූපාවචර හතරවෙනි ධානයේ දින තමයි. මනසිකාරයත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අයෝනිසෝ කියලා. උපාසක අම්මා කොහොමද කියන්නේ මල් ළඟ තියෙන්නේ දැන් යෝනිසෝ මනසිකාරය කියලා. එහෙම කියන අය ඉන්නවනේ. ඒකයි මම මේ කියන්නේ. ඒ කියන අයට ඔයගොල්ලෝ රැවටෙන්න පුළුවන්. ඇයි මනසිකාරය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් රැවටෙන්න පුළුවන්. දැන් මෙන්න මෙහිම ලැබුණු මෙන්න මේ තැන තියෙන යෝනිසෝ මනසිකාරය කියලා කිව්වම පිළිගන්නේ අය ඉන්නේ. බුද්ධ වන්දනා කරන තැනම යෝනිසෝ මනසිකාරය දිනනවා. ඒ තැන් වල තිබුණා නම් ඉතින් කාම සුගතියක් හදන්නේ කොහොමද ලෝකේ? තේරුණානේ. කාමාවචර කුසලයක් සිදු වෙන මනසිකාරය කොහෙද? යෝනිසෝ මනසිකාරය කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. තේරුණානේ. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරය නිර්මාණය නොකරන මානසිකාරයක. හැබැයි මේක සිහි නැතිවීමක් වෙන්න බෑ. තේරුණනේ? දැන් මේක තමයි ගැඹුරුම ප්‍රශ්නේ. මේ ගැඹුරු ප්‍රශ්නෙට මුලා වෙන එක තමයි වර්තමානයේ භවනා කරන අයගේ හොඳම කලාව. තේරුණනේ? මේකට මුලා නොවෙච්ච කෙනෙක් මෙතන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මොකද මේකට විතර මුලා වෙන්න ස්වභාවයක් වර්තමානයේ නැහැ. මොකද මානසිකාරය මොකද්ද කියලා කවුරු වයි ඉගෙන ගන්න යන්නේ නැහැ. ප්‍රඥාව කියලා මොකක්ද කියලා ඉගෙන ගන්නෙත් නැහැ. ඔය බහුබූත ටිකක් කරලා රම්ම හිතා ගන්නවා මේ ඔක්කොම හරි කියලා. තේරුණා නේද? මේක කොච්චර දුරට රහන වෙනවද කියන එක බලන්න. දැන් මං කියවන්නේ දැන් මෙතන අර අරූපාවචර හතරවෙනි ධානය තුලත් මනසිකාරයේ යෝනිසෝ කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. තේරුණා නේද? මං එක දෙයක් මතක් කරන්නම්. මේක ගැඹුරු විතරක් තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔය යෝනිසෝ මනසිකාරය මෙන්න මෙතන තියෙනවා මෙතන නෑ කියලා තමන්ට හිතනවා තීන්දුව කරන්න එපා කියන එක ඉන්නේ. ඔච්චර. තමන්ම කොහොම මේකේ තීන්දුව කරන්න යන්න එපා. බුදුහාමුදුරු දෙන කමටහන වඩන්න. යෝනිසෝ මනසිකාරය ලැබෙයි තමන්ට තේරෙන්න ඕනේ. තේරුම තමයි මෙතන බොරුවට වැටෙන්නේ. තේරුණනේ? යෝනිසෝ මනසිකාරය තේරෙනවා කියන්නේ එක්ක බුද්ධත්වයට පත් වෙන්න ඕනේ. බුදුහාමුදුරන්ට තේරෙන්නේ අපිට තේරෙන්නේ බෑනේ. හැබැයි බුදුහාමුදුරු කියන දේ කරපුවම අපිට ලැබෙන්න පුළුවන්. ලැබුණාට අපිට තේරෙනවා නම් අපිත් බුදු වෙන්න ඕනේ. තේරුණනේ? මම මේ කියන කතාව අර උගච්චමයි අපි ප්‍රඥාවයි දෙක සමාන කරගෙන ගියාම වෙන අමාරුවක වැටෙන්නේ ඊටත් වැඩිය එක්තරා විදිහක බ්‍රාහ්මණයෙක් ඒ බ්‍රහ්ම මනසක් තියෙන කෙනෙක්.
ඒ කියන්නේ බ්‍රහ්මෝනත කියන එකේ තේරුම එයාට මිනිසෙක් වෙන්න පුළුවා. ඒ මිනිසයා විදියට ආලාර කාලාම උද්දකාරාම පුත්‍රෝ වගේ අර රූපාවචර අරූපාවචර මට්ටමේ මානසික තත්ත්වයන් පුරුදු කරපු අය. ඒකේ අත්දැකීම තියෙනවා. මේ හොරට ධානය ලැබපු පාතකම්මල වගේ අය නෙමෙයි මේ කියන්නේ. දෙන්නේ ලංකාවේ මෙහෙත් නැති වුණද? ඒගොල්ලෝ හදාගත්ත ධානයක් නේ. මේ කියන්නේ වැබැහ ධානයක්. ලා ධානලාභී බ්‍රහ්ම කියන මානසික තත්ත්වයක් තියෙන කෙනේ බුදුහාමුදුරන්ගෙන් අහනවා. දැන් මේ නිවන තියෙන මේ යෝනිසෝ මනසිකාරය වෙන විදිහකට දැන් මං කියාගෙන ආවේ යෝනිසෝ මනසිකාරයනේ. යෝනිසෝ මනසිකාරයේ තියෙන තැන සංඥාවේ හැටි කොහොමද? සංඥාවනේ උගත් පිස්සුවට ආහු වෙන එකම දියක්. තේරුණා නේද? මේ උගත් පිස්සෙන් නෙමෙයි මේක අහන්නේ. රූපාවචර අරූපාවචර මානසික මට්ටම් ඒ ධාන අත්ින්දලා අත්දැකීම් තියන අය. තේරුණා නේද? දැන් බුදුහාමුදුරයි අහන බුදුහාමුදුරයි මේ ප්‍රශ්නේ අහන. මේක දිග ප්‍රශ්න වැලක් අහන්නේ සූත්‍රයක්ම තියෙනවා. කලහ විවාද කියන සූත්‍රේ තියෙන්නේ මේකේ. අවසානයේ අහන්නේ මේකයි. මේකයි අහන්නේ. ඔය යෝනිසෝ මනසිකාරය කියන තැන සංසාර විමුක්තිය තියෙන තැන රූපී සංඥාවේ හැටි කොහොමද? එන්නේ දැන් ඔයගොල්ලන්ට මතක තියාගන්න ඔයගොල්ලන්ට තේරෙන එක දැනකවා සත්‍ය දිනනවා කියලා අදින් පස්සේ විශ්වාස කරන්න එපා කියලායි මම මේ උගන්වන්නේ. තේරුණා? ඒක විශ්වාස කරොත් තමන්ව මාරු වැටෙනවා, අනික කිව්වොත් තමාරු වටන. තේරුණා නේ? ඒක තමයි අර හරක වගේ මේ වඩන්න කියලා අප්ප දෙන්නේ. හරක නොවුනො මෙතන වැටෙන්නේ තමන්ව මාරුයි. ආයෝනි දුමනිති කාර්ය යෝනිසෝ කරගන්න. මේක තමයි ගැඹුරුම ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. දැන් බුදුහාමුදුරේ අහන අර සංඥාව ගැන බුදුහාමුදුර දෙනවා න සංඥ සංඥේ න විසඤ්ඤ සංඥේ නෝපි අසඤ්ඤේ. දැන් ඔය කියලා ටික දිහා බැලුවා මොකද්ද කියලා බලන්න. මොන සංඥා දැන් යෝනිසෝමනිතිකාරයේ තියෙන තැන සංඥාවේ හැටි ඔන්න කියනවා. බුද්ධ ඥානෙ අපිට තේරෙන්නේ බෑ මේක. ඒකින්ද ඉගෙන ගන්න මහන්සි වෙන්න එපා. මම මේ කියන්නේ ඔයගොල්ලෝ දීඳු ගන්න නැතුව බොරු කරන්නේ නැතුව ඉන්න කියලා. තේරුණා නේද? ඊට වැඩියෙන් කමඨාන වටින වැඩුවම ලැබි. ඒ අතන දේශනා කරන්නේ න සංඤ සංඤ්ඤි. න විසඤ්ඤ සංඤ්ඤි. නෝ පියා සංඤ්ඤි. න විභූත සංඤ්ඤි. ඒ කියන්නේ මෙතන කියන ඔය හතරක් තියෙනවා සංඥාව ගැන. න සංඤ සංඤ්ඤි. ඔය දිවි නැති වෙච්ච භාගයේ මිනිස්සේ දිවි නැති වෙන්නේ මොනවා හරි අත්තලයට කෑවත් දිවි නැති වෙන්නේ. නිදි වෙච්ච විවාහ දිවි නැති වෙන්නේ එන්නේ වගේ තැනක් නෙවෙයි කියන්නේ. න සංඤ සංඤ්ඤි. න විසඤ්ඤ සංඤ්ඤි. විසඤ්ඤ වෙච්ච තැනකුත් නෙවෙයි. නෝපි අසඤ්ඤි. ඒ කියන්නේ අරගොල්ලන්ට තේරෙන එක. අර ආලාර උද්දකාරාම පුත්‍ර වගේ අරූපාවචර හතරවෙනි ධානයේ ඉන්න වගේ එක සංඥාවකුත් නෙවෙයි මේක. නෝපි අසඤ්ඤි. න විභූත සංඤ්ඤි. මෙතන හැබැයි තියෙනවා සංඥාවක්. ඒක අමුතු දෙයක් නෙවෙයි. ඒකත් මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතවල එක්තරා ලක්ෂණයක් තියෙනවා. ඒකට තමයි න විභූත සංඤ්ඤි කියන්නේ. දෙක්ණි එකේ මතක තියාගන්න. ඔය කියන්නේ ශාරීරිය ගැනයි. ශාරීරියේ සංවේදනාවක් ගැනයි මේ කියන්නේ. නැතු ආකාශය ගැන නෙමෙයි. විඥානය ගැන නෙමෙයි. ආලෝක සංඥා නෙමෙයි. ඇහැට පේන දෙයක් නෙමෙයි මේ කියන්නේ. කායයට දැනෙන දෙයක් ගැනයි. න විභූත සංඥා. ඊට පස්සේ පැහැදිලි කරනවා මෙන්න මෙහිම ගුණයක්. සංඥාවේ ස්වරූපය ඕකයි කියන්නේ. න සංඤ සංඤි න විසඤ්ඤ සංඤි නෝපි අසඤ්ඤි න විභූත සංඤි. ඒවන් සමේතස්ස විභූත රූපා සංඤා නිදානානි ප්‍රපංච සංඛා. මෙතන හැබැයි මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන තැන සංඤා ස්වરૂපය තවදුරටත් සංසාරයක් හදන්නේ ප්‍රපංච සංඛා හදන්නේ. ඒ කියන්නේ තණ්හා දිට්ඨිමාන හදන්නේ. මේ අර අරමනුදේ අහබෝ කියනට තේරුණාද මන් දන්නේ.
ඒක තේරෙනවා කියලා නියමෙකුත් නැහැ. මේ බුද්ධ ඥාන මොන යෝනිසෝ මනිකාරයේ සංඥාවේ ස්වરૂපය. දැන් මම මේ ගියාද ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ බොරු පටු අදහස් වලින් මෙන්න මෙතන යෝනිසෝ මනිකාරයේ දිනනවා. මේ තැන නැහැ කියලා බොරු හදාගන්න එපා කියන එක විතරයි මේ උගන්වන්නේ. තීන්දුව එපා. තේරුණාද? තීන්දුව එපා. යෝනිසෝ මනිකාරයේ ලැබෙන ක්‍රමය මොකද්ද කියලා අහලා ධර්මයෙන් ඒක අනුගමනය කරන්න එතකොට ලැබි. ලැබුණම මේක යෝනිසෝ මනසිකාරය කියලා තීන්දුව කරන කෙනා පණ්ඩිතයෙක්. ඒ බොරුකාරී. වංචකයෙක්. එයා තව මිනිස්සු රවට්ටනවා ධර්මයේ විකෘති කරනවා අනික් අයයි. තමන්නුත් විකෘති වෙනවා අනුන්ට විකෘති බෝ කරනවා. තේරුණනේ? මේකට වැටෙන්න එපා. දැන් එහෙනම් බලමු අපි කොහේද තියෙන්නේ මේක. මනසිකාරය දැන් මනසිකාරය කියවනේ දැන් යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකයි අයෝනිසෝ මනසිකාරය ගයි සරල සිංහලෙන් මම කියා දුන්නා. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද? සංසාරයක් හදන්න ඇති මනසිකාරයකට. තේරුණා නේද? අයෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරයක් හදන ඕනම මනසිකාරය. එහෙනම් සංසාරයක් හදන්න පුළුවන් සංසාරගත සත්වයකට අකුසල ස්වරූපයෙන් සංසාරයක් හදන්න පුළුවන්. ඒක එතකොට කාම දුගති සංසාරයක් හදන ඉන්න අයෝනිසෝ මනසිකාරය. තේරුණා නේද? ඒ වගේම තව මිනිසයවට ත්‍රිසංසත්තුන්ට නම් බෑ. මිනිසයන්ට ඉහළ සත්තුන්ට පුළුවන් කාම සුගති සත්වයන්ට කාමාවචර කුසල් කරලා හොඳ සංසාරයක් හදන්න. කාම සුගති සංසාරය. එතරම්ක් තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒකට කියනවා කාමාවචර කුසලිය කියලා. තේරුණානේ? ඒ සමහර කාමාවචර කුසල් මට්ටමේ තියෙන මනසිකාර තුල කාමාවචර මට්ටමේ ප්‍රඥාව තියෙනවා. සමහර කුසල් වල නැහැ කියලා ඉස්සෙල්ලා ගන්නවා. ඊට පස්සේ තමන් මිනිසෙකුට ඕන නම් දිනු කර හැකි මනස මිනිස්කාරයේ දිනු කර හැකි කාමාවචර සංසාරයක් හදන්න නැතුව රූපාවචර මට්ටමේ සංසාරයක් හදන්න. ආලාර කාලාම වගේ. එතකොට තියෙනවා මිනිස්කාරයක් ඒක යෝනිසෝ නෙවෙයි. ඒකත් අයෝනිසෝ. මොකද රූපාවචර මට්ටමේ සංසාරය නිර්මාණය වෙන්නේ. දැන් තමත් එහාට ඕනනම් සමත භාවනා දිනු කරලා කෙනෙකුට පුළුවන් මානසිකාර්යය දිනු කරන්න රූපාවචර මට්ටමේ සංසාරයක් හදන්න නැතුව අරූපාවචර මට්ටමේ සංසාරය නිර්මාණය වෙන්නේ. එතකොට ඒක අයෝනිසෝ මානසිකාර්යය. දැන් බලන්න එහෙම තැනම දීන්නේ අයෝනිසෝ මානසිකාර්යය. තේරුණානේ? දැන් අයෝනිසෝ මනසිකාරයේ තියෙන තැන්වල ලෝකෝත්තර ලෞකික මට්ටමේ ප්‍රඥාව තියෙනවා අන්තර්ගත වෙනවා කාමාවචර සංසාරයක් කාම සුගති සංසාරයක් හදන තැන්වල සමහර විට රූපාවචර සංසාරයක් හදනකොට ලෞකික මට්ටමේ ප්‍රඥාවක් තියෙනවා රූපාවචර හදනකොටත් තියෙනවා අරූපාවචර හදනකොටත් තියෙනවා ප්‍රඥාව නැහැ අර සතර අපාය සංසාරයක් හදන මනසිකාරය තුළ ප්‍රඥාව නැහැ. තේරුණනේ? දැන් ඔය කියන ඔයික කිව්වත් කොහොම වුණත් තවම අපිට අහු වුණාද ලෝකෝත්තර ප්‍රඥාව නැහැ. ලෝකෝත්තර ප්‍රඥාව තියෙන්නේ යෝනිසෝ මනසිකාරය තුළ. සංසාරයක් හදන්නේ නැති මනසිකාරය තුළ. දැන් මනසිකාරයක දැන් ඔයගොල්ලන්ට තිබුණේ දැන් මම කියපු ටිකේ මානසිකාරයේ තියෙන ලක්ෂණ මොනවද? සීල කල්පනාව නේද ඔය කියන්නේ? මේ මානසිකාරය කියන්නේ සීල කල්පනාව. දැන් ඉඳ ගියාම සීල කල්පනාව නැති වෙන්නේ. සීහ නැති වුණාම සීල කල්පනාව නැති වෙන්නේ. ඒක සීල කල්පනාවක් නැතුව කොහොමද හොරකම් කරන්නේ? දැන් ඊයේ මේ හෝල් එක කඩලා මොකද්ද ගෙනිහිල්ලා තියෙන්නේ? කම්පියුටර් එක ඒකට දී නැතුව ගෙනියන්න පුළුවන්. ඈ? දැන් හොරෙකුට හොරගම් කරාය කියලා දී කල්පනාව නැතුව. නැතුව නෑ. එහෙනම් පස්පව් කරන්න දී කල්පනාව ඕනේ. ඒක තමයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකට. එතකොට දැන් ඔයගොල්ලන්ට මේ බණ අහන්න පූජාව තියන්න දී කල්පනාව නැතුව කර හැකියිද? බෑ. ඒ යෝනිසෝ මනසිකාරය නෑ කියලා මතක තියාගන්න. බොරුවට නැන්ද ඔබ වෙනස් වෙන්නේ පොඩි ළමයි කාලේ හිතන්නේ වන්දනා කරනකොට යෝනිසෝ මනසිකාරය නෑ කියලා. හැටපැන්නට පස්සේ හතන. බොරු හද.
තේරෙනවානේ. ඉස්සර වඳිනකොට නෑ දැන් තියෙන. එහෙම වෙන්න බෑ. ඒ හින්දා මේ මේ රැවටෙන්න එපා මේ ධර්මයට. ධර්මයේ සර්පය. යෝනිසමනිස්කාරය එහෙම එකක් නේ. දැන් ඔහොමම ගිහිල්ලා මේ මනසිකාරයක අන්තර්ගතය තවත් කෙටි කරොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වු කරන අංග දෙකක් අන්තර්ගතයි. මේ මනසිකාරය කියන්නේ අංග දෙක ලක්ෂණ දෙක. ඒක තමයි උස්සාහයයි සීකල්පන. මනසිකාරය කියන්නේ ওই දෙක. උස්සාහය හා සීකල්පනාවේ එකතුවට ධර්මීය කියනවා මනසිකාරය. තේරුණානේ? දැන් බනහන්න ඔය දෙක ඕනද බලන උත්සාහයක් ඕනද බනහන්න ඕනේ සීගල්පන අකුසල් කරන්න උත්සාහයක් උත් ඕනේ සීගල්පනාවක් කාමාවචර කුසල් කරන්න උත් ඕනේ සමද භාවනා දියුණු කරන්න උත්සාහයක් ඕනේ සීගල්පනාවක් අරූපාවචර මේ භාවනා මේ ධ්‍යාන මට්ටමක් හදා ගන්න කාට හරි දැන් උද්දකාරම් මුත්‍රට එහෙම උත්සාහයක් වුණා වුණා සිහි කල්පනාවක් වුණා ternary දැන් එහෙමනම් මේ මානසිකාරය කියන්නේ උත්සාහයයි සිහි කල්පනාවේ එකතුවට ternary එහෙනම් සංසාරය නිර්මාණය කරන්නේ මේ දෙකෙන් තමයි උත්සාහයයි සිහි කල්පනාවයි එකතු වෙලා තමයි කාම දුගති සංසාරයත් සංසාරගත සත්තු නිර්මාණය කරගන්නේ. අපසල් කරනවා කියන්නේ ඕක තමයි. එතකොට කාමාවචර කුසල් කරනවා කියන්නේ ඕකමයි. උත්සාහයයි සිහි කල්පනාවයි තමයි එතන තියෙන්නේ. හැබැයි කුසල පාක්ෂිකයි. උත්සාහය කුසල පාක්ෂිකයි. එතකොට සිහි කල්පනාව නිකම් කුසල පාක්ෂිකයි. උත්සාහය අකුසල පාක්ෂික වුණා සීගල්පනාව නිකම් අකුසල පාක්ෂික වෙනවා. තේරුණානේ? ඒ කියන්නේ එකම උත්සාහය කෙනෙකුට හොරකම් කරන්නත් දන්න පුළුවන් කෙනෙකුට දන් දෙන්න දන්න පුළුවන්. තේරුණානේ? ඒ කියන්නේ මේ පැති මාරු කර හැකියි. දැන් බලන්න ඉස්සර උත්සාහයෙන් අකුසල් කරපු අය පස්සේ ඒක අත්හැරලා උත්සාහයෙන් කුසල් කරනවා. මේක දැන් උත්සාහය මාරු කරේ. කුසල් හා අකුසල් විදිහට. දැන් සංසාරයක් හදන්න නැති උත්සාහයක්, සංසාරයක් හදන්න නැති සීකල්පනාවක් තියද ආන්නේ එකට කියනවා යෝනිසෝ මනසිකාරය. තේරුණානේ? දැන් ඔන්න බලන්න මේ මේවැන් වෙන්නේ කොහොමද? දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවත් වෙන ගමන් මිනිස්සෙක් ඒ කායික ක්‍රියා වාචික ක්‍රියා අකුසල් පාක්ෂික ඒවම කරනවා. ඒකට උත්සාහයක් ඕනේ, කතා කරන්නත් උත්සාහයක් ඕනේ. වචන කතා කරන්නේ අනුන්ට කේලක් කියන ඒවා, ෆොටු නේවා, මේ බණින ඒවා, ඔය වගේ අකුසල් පාක්ෂික වචන කතා කරනවා. ඒකට උත්සාහයක් තියෙනවා, සිහි කල්පනාවක් තියෙනවා. ඒකෙන් හදනවා යා මනසිකාරයක් තියෙනවා. මේ මනසිකාරයෙන් නරක සංසාරයක් හදනවා. මේ මිනිස්යාටම පහ වෙලා වුණනම් පුළුවන් ඒක නම් හොඳ නෑ කියලා හිතලා හොඳ වචන කනුන්ට උදව් වෙන කතා කරලා මෛත්‍රී සහගත වචන භාවිතා කරලා අනුන්ට උදව් වෙන දානමාන ආදී පින්කම් කරලා ඒ විදිහට කුසල් පාක්ෂික ක්‍රියා කරන්නේ. එතකොට මේ මනසිකාරයත් අයෝනිසෝ මොකද සංසාරයක් හදනවා කාම සුගත. ඒවට කියනවා කාමවචර කුසල. තේරුණානි? දැන් ඔහොම ගිහිල්ලා බෝධිසත්වයන්ට ආලාර කාලාම කියා දුන්න කාමාවචර සංසාරයක් හදන්න නැති මනසිකාරයක්. ඒක රූපාවචර මනසිකාරයක්. රූපාවචර සංසාරයක් හදන මනසිකාරයක්. හැබැයි ඒකට කාය කර්ම වචී කර්ම භාවිතා කරන්න බෑ. ඒවා අවෝති වෙන්න. සමත භාවනාවක් දියුණු කරන්නේ ඔයගොල්ලෝ සමත භාවනා කරන්නේ කියෝලා කතා කරලාද කායිකව මොනව හරි සිදු කරලාද කය නිශ්චල කරලාද දැන් බුදුමුණ වඩනවා නම් බුදුගුණ භාවනා කරන්නේ කොහොමද ඔයගොල්ලෝ කය නිශ්චල වෙලා කායික ක්‍රියා ඔක්කොම නවත්තනවානේ වාචික ක්‍රියා ඔක්කොම නවත්තලා සංකල්පීය ක්‍රියා විතරක් ඉතුරු කරගන්නවා ඒ වෑනුත් මම බුදුගුණ විතරක් මෙනෙහි කරලා අකුසල් යටපත් කරගට
නේද මනෝම ස්වરૂපයක මානසිකාරයක් නේද රූපාවචර කියන්නේ. එහෙනම් රූපාවචර කියන්නේ ඔයගොල්ලෝ හිතන එකක් නෙමෙයි. රූපාවචර මානසික ධර්මයේ කියන්නේ රූපාවචරය හදන්නේ මනෝ ඉන්ද්‍රියෙන් පමණයි. රූපාවචර මානසික தත්තේ පංච ඉන්ද්‍රියේ ගනුදෙනු නැහැ. ඇහැට පේන රූපන් දෙන්න බෑ එතන. මනසට අහු වෙන රූපයක් වෙන්න ඕනේ. මනසින් හදපු බොරු රූපයක් වෙන්න ඕනේ. තේරුණනේ? ඇහැට පේන රූපයක් දෙන්න බෑ. ඒ දේ රූපාවචර මානසික தත්තේ අර මේව දන්නේ නැති හින්දා උපාසකම්මල රැවටෙන්නේ බුදුරැස් දැකලා. බුදුරැස් ඇහැට දැක්කද නැහැ. මනසට අහුවෙච්චි බොරු රූපයක්. බුදුරැස් දැක්කම ඒකට ඇලෙන හින්දා කාමච්ඡන්දය වැඩි වෙනවා. ඒ හින්දා විවච්ඡේව කාමයේ ගිහින ගුණේ ඉන්නේ නැහැ ඒ රූපේ. මනසෙන් හැදුවට මනසෙන් හදන රූපයක් වෙන්න ඕනේ රූපාවචරයේ. ඒ රූපය තුල කාමයේ තියෙන්න බෑ, අකුසලයේ තියෙන්න බෑ. තේරුණානි? දැන් ඔයගොල්ලන්ට මෙතන ඉඳලා දැන් ගෙදර ගැන කල්පනා කරන්න පුළුවන්. මනසෙන් ගේ රූපේ ගත්තා, ගෑඳුම් වල රූපේ ගත්තා කියලා. නමුත් වැඩක් නැහැ. මොකද ඒක රූපාවචර නෙවෙයි. ඔයගොල්ලොත් දැන් හිණ මවන්නේ දැන් හෙට කරනවා මේ ටික හෙට දාන් දෙනවා. මන දැන් දීලා රැන්නේ දාන්න. හිතෙන් මවනවා. අපි මවන්න පුළුවන් නේද හිතෙන්? ආ මැව්වා කියලා ඒක රූපාවචර කියන්නේ නැහැ ධර්ම. හේතුව මොකද? ඔය මවලා දින්නේ ඇහැට පේන ඒවායි කනට ඒවා අහුවෙන ඒවායි කාමීය කාම ලෝකයේ තියෙන දේක් මවලා දින්නේ. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ ඉන්න මවලානේ ඉන්නේ ගෙවල් හැදුවේ ඒ ගේ ගේ හදන්න කලින් ගේ ඇතුළේ කොච්චර ඇවිදලා තියෙනවද? තේරුණාද? දැන් ගේ හදන්න කලින් ඒ වගේම දැන් කී දෙනෙක් නම් මේ මැරෙන්න කලින් අර ඔය දින්නේ දැන් මෙහි හදලා ලස්සනට මල් හැම වවලා මේ තියෙන තැන් තියෙන්නේ. ඒවා කොච්චර ඇවිදලා තියෙනවද? මැරෙන්න කලින්. එහෙමයි. මේ කරකොප්පු ඒ ගමනුත් ඉතින් ගෙවල් හැදුවා වගේම කියලත් ඇති. දැන් මට හොඳයි මේ ගහ යට ඉන්න. මේ දැන් හේව නැයි. ඔවත් කරලා හැදි. දැන් ඒ මනසෙන් රූප හදලා. නමුත් වෙනස මොකද්ද? විවච්ඡේව කාමී කියන කුටිදී. කාමියට අයිති වුණදී. අකුසලිය හක් වෙච්ච දැන් නෙවෙයි. ඒ රූපී. අකුසලයේ තියෙනවා. එහෙනම් රූපාවචර නෙවෙයි. තේරුණානේ. ඒකින්ද බොරුවට රූපාවචර මානසික தত্ত্ব හතර වෙනි ධ්‍යානයයි පළවෙනි ධ්‍යානයයි ලැබුණා කියලා රැවටෙන්නේ නැතුව ඉන්න භවනා කරනවා. මේවා හරියට දැනගෙන ලැබුණා කියන්නේ නැත්නම් තමනුත් අමාරුයි. අනින් මිනිසුන් අමාරුයි. අනින් මිනිසුන් දී තියෙනවා අපි කරෙත් ඕක නෙමෙයි කියලා. එහෙනම් මමත් රූපාවචර හතර වෙනි ධ්‍යානය ලැබුවානේ කසාද බඳින්න කලින් බොරු වෙනාගින්නවා. ඉස්සෙල්ලා ඒ නැගි මෙහෙ මේ ඇඳුම් යන්නේ නෑ රූපාවචර මානසික දත්තෙද නෑ. ඒකින්ද මෙතන ගැඹුරුයි. දැන් එතන දිනෙත් අයෝනිසෝ මනිකාරයයි. ඔන්න මනසෙන් කරත් ඔය ඔතන යෝනිසෝ මනිකාරයක් නෑ. එහෙනම් කොහෙද යෝනිසෝ මනිකාරය තියෙන්නේ? උත්සාහයයි සිහි කල්පනාවයි මතමයි තියෙන්නේ. තේරුණානේ? මෙන්න මේ තැන්වල සිහි කල්පනාව මෙන්න මේ ස්ථානවල එකකවත් තියෙනකොට යෝනිසෝ මනසිකාරය නැහැ. ඇහැට රූපයක් පෙනෙලා කනට ඇහෙන ශබ්දයක් ඇහෙන වෙලාවක ඒ ඇහෙන සිහි කල්පනාව තුළ ඇහැ කන නාසය දිව කය පංචින්ද්‍රිය කියන්නේ මේ පංචින්ද්‍රියේ ඒවා එක්ක ගනුදෙනු කරමින් මනෝමය රූපයක් හදන අවස්ථාවක මේ ඉන්ද්‍රිය හයම එකට වැඩ කරනකොට මානසිකාරයේ යෝනිසෝ වෙන්නේ. තේරුණි? දැන් ආලාර කාලාම කිව්වේ ඊට වැඩිය වෙනස් එකක්. පංච ඉන්ද්‍රිය අක්‍රිය වෙලා මනෝ ඉන්ද්‍රියෙන් රූපයක් හදන තැනක රූපාවචර ධානය කියන මට්ටමේ එතන තියෙන්නේ
අයෝනිසෝ මනසිකාරය. එතන සංසාරයේ කත. තේරුණා නේද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ යෝනිසෝ මනසිකාරයේ තියෙන්නේ සම්මා වායාමයයි සම්මා සතියයි කියන දෙක එකට තියෙන දැන. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37න් 8ක් තියෙන තැන. මොකද්ද? සතර සම්‍යප්ප්‍රදාන වීරියයි. ඒ වගේම සතර සතිපට්ඨාන. කයෙන් එන අරමුණක අකුසලයේ අහක් වෙලා තියෙන දැනක ඒ මනසිකාරය යෝනිසෝ මනසිකාරය. එහෙම ඇහැට පිහින ආරමුණක අකුසලයක් වුණාට යෝනිසෝ මනසිකාරය තියෙනවා කියලා නෑ. ඒ හින්දා එලි පේනේවා බුදුරැස් පේනේවා ඕව වැඩක් නෑ. ඇහැට පේුණත් වැඩක් නෑ. මනසට දැනුණත් වැඩක් නෑ. මොකද මනෝමය ආරමුණක යෝනිසෝ මනසිකාරය පිහිටන්නේ නෑ. එහෙනම් යෝනිසෝ මනසිකාරය පිහිටන්නේ ආලාර කාලාමටයි බෝධිසත්වයන්ට නෙවෙයි. මොකද මනසේ මනෝමය අරමුණේ අකුසලිය හක් කරන්න ඉගැන්වේ බෝධිසත්වයන්ට ආලාර කාලාම. ඒක ලබාගෙන තමයි කිව්වේ මෙතන යෝනිසෝ මනසිකාරය නෑ කිය. මෙතන සංසාරයක් හදනවා. ඒක හින්දා ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න, ඔයගොල්ලෝ අමාරුවේ වැටෙන්න එපා. යෝනිසෝ මනසිකාරය තමන්ට ඕන වෙන විදිහට අර්ථ දක්ව ගන්න යන්න. සතරාතිපට්ඨානයේ වැඩුණොත් කයෙන් එන අරමුණේ කායික අරමුණු ස්වરૂපිය මත කායනුපස්සනාවේ අකුසලයක් වෙලා වේදනාව මත අකුසලයක් වෙලා කයෙන් ඇතිවන අරමුණේ චිත්ත ස්වરૂපිය මත අකුසලයක් වෙලා කයෙන් ඇතිවන සිතේ ධම්ම ස්වરૂපිය මත අකුසලයක් වුණෝ ඒ හතර තැනින් අකුසලයක් වෙච්ච දැන තියෙන මනසිකාරයේ යෝනිසෝමනසිකාරය. ඒකින්ද නිවන් දකින ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානයේ වැඩිමයි. එහෙනම් එහෙනම් කල්පනා වෙන තැනක යෝනිසෝ මනසිකාරය හොයන්න එපා ඔයගොල්ලෝ. ඇහැට පේන තැනක යෝනිසෝ මනසිකාරය හොයන්න යන්න එපා මාරු වැටේ. කොහේද තියෙනවා නම් හොයා ගන්න කියන්නේ බුදුහාම. කයෙන් දැනෙන ආරමුණක ඇලින්නේ ගැටෙන්නේ නැතුව ඉදීමෙන් ලැබෙන ඵලයක්. ඒක තමයි සතිපට්ඨානය වඩන්න කියන්නේ. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ඔය සක්මන් භාවනාවෙන් කෙරුණෙත් ඕකයි. ඕනම සතිපට්ඨාන භාවනාවකින් අවසාන ඵලයේ ඕකමයි හරියට කරනවා නම්. හැබැයි හරියට කරන්න බෑ ඔයගොල්ලන්ට. අර මග දීතෙනවා මේක තමයි යෝනිසෝ මනසිකාරය කියලා. ඒ ඉතින් තියහු නැහැටිය එතන බොරුව කරපු හැටිය ඒ භාවනාව ඉවර වෙනවා. එතන ඉඳලා නාතයි. දැන් ඔන්න ඕක තමයි මෙතන තියෙන ගැටලුව. එහෙනම් යෝනිසෝ මනසිකාරය තියෙන තැන දැන් කෙටියෙන් පැහැදිලි කරආද වෙලාව ගියේ හින්දා අපි මේ විදිහට නවත්තමු. දැන් එකක් කියා දුන්නානේ ලෝකෝත්තර ප්‍රඥාවයි මනසිකාරය අතර සම්බන්ධය අද කියා දුන්නා. තේරුණා නේද? මනසිකාරය කියන්නේ අමුතු දෙයකට නෙමෙයි අපි ළඟ තියෙන සීකල්පනාව හා උස්සාහයේ එකතුවට කියන නම මනසිකාරයයි. එතකොට සීකල්පනාව හා උස්සාහයකින් තොරව කිසිම සංසාරගත සත්‍ය සංසාරයන් නිර්මාණය කරන්නේ නරක වැඩ කරලා අකුසල් කරනවා කියන්නේ කාම දුගති සංසාරයන් නිර්මාණය කිරීමයි සීකල්පනාව හා උත්සාහය දාගෙන මිනිස්සු කාම සුගති සංසාරයන් නිර්මාණය කරන එකට තමයි කියන්නේ ධර්මයේ කුසල් කරනවා කියලා. කාමාවචර කුසල් කියලා. ඒ වගේම කාමාවචර මට්ටමින් අකුසලයයි ඒ වගේම කාමයයි පංච නීවරණයි ඔක්කොම යටපත් කරලා මනසෙන් විතරක් හුදු අරමුණක් අරගෙන රූපී අරමුණක් අරගෙන ඒ අරමුණ පවත්වා ගන්න උත්සාහය සීකල්පනාව රූපාවචර සංසාරයක් හදන අයෝනිසෝ මනසිකාරයයි. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේදී අවබෝධ කරගත්තේ කයින් එන අරමුණේ අකුසල් සියල්ල අහක් කරලා ඇති වෙන මනසිකාරයේ යෝනිසෝ මනසිකාරයයි. කවදාවත් සංසාරයක් හදන්නේ නැති සත්‍යයට පත් කරගන්න පුළුවන් මනසිකාරයක් මෙතන තියෙනවා. ඒක එකපාරට ලැබෙන්නේ බෑ. මොකද වාසනාවෙන් ලැබෙන්නේ.
තමන්ගේ උගච්චමෙන් ලැබෙන්නේ පුහුණුවෙන් ලබා ගන්න පුළුවන්. පුහුණුව තමයි වැදගත් වෙන්නේ. පුහුණුවට තමයි දින්නේ සතර සතිපට්ඨාන. ඉතින් ඒකේ ඕනම ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. ඉතින් අර පහසු වෙන්න ගුරුවරු කියා දෙන ක්‍රම පහසු විදිහක් තමන්ට ලේසි විදිහක් තමන්ට ගැළපෙන විදිහක් පුහුණුවීම වැදගත් වෙනවා. ඉතින් මා හිතන්නේ අපි අද දවසටම දේශනාව මෙහෙම සීමා කරමු. එතකොට යෝනිසෝ මනසිකාර්යයයි ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවයි අතර සම්බන්ධය දැන් මම කියා දුන්නා. හෙට දවසේ එතකොට තව බෝධිපාක්ෂික ධර්ම එක්ක මේ ලෝකෝත්තර ප්‍රඥාව සම්බන්ධ වෙන හැටි ටික ටික පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. ඉතින් හැම දිනාටම මේ කරගෙන යන පුහුණුව සාර්ථක කරගන්න තමන්ගේ වැරදි මත තියෙනවා නම් ඒව අහක් කරගෙන මේ කරන දේ තව තවත් උනින් පුහුණුවට අර හිතේ එකඟකමත් ඒ වගේම උත්සාහය සීකල්පනාවයි යෙදවන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ දේශනාවත් උදව් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැම දිනාට මේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනුශාසනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.